සුබෝදෑසනක් අද මම කරන්න වීඩියෝ එක ආකේන්ජල් මෙටාට්‍රෝන් ගැන. ගොඩක් අපිට එයා ගැන තොරතුරු හොයාගන්න අමාරුයි. ඉතින් මම මට ආපු තොරතුරු ටික සේරම ඔබට කියනවා. ආකේන්ජල් මෙටාට්‍රෝන් ගැන මම බලාපොරොත්තු වෙන අග්‍රදූතය ගොඩක් දෙනෙක් ඔබව සම්බන්ධ කරන්න, ඔබට අවශ්‍ය කරන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න, මට සම්බන්ධ වෙන විදිහට ඔබට සම්බන්ධ කරනවා. මට ලැබෙන තොරතුරු වල සල ආකේන්ජල් මෙටාට්‍රෝන් එක සම්බන්ධ මොකද මම ඇත්තක වැඩ කරනවා. මගේ ගෲප් එකේ ඉන්න ආකේන්ජල් කෙනෙක්. ඒක නිසා ඇත්ත කිසල කනෙක්ට් වෙලා I'm asking Archangel Metatron to come so it comes towards me and connect with me. Please reveal the messages what you want to deliver to those who listens. What you want to deliver. Please connect with me and reveal the messages what you want to deliver to those who listen. The people who are listening wanted to know about you more, so please reveal the message you want to convey. Thank you, thank you, thank you. Right, okay, yeah, connect now. Right, Archangel Metatron ගැන කියනවා නම් Archangel Metatron කියලා කියන්නේ ගොඩක් වෙලාවට එයා ගැන තොරතුරු හොයාගන්න අමාරු, එයා ගැන බයිබලේ අපිට එච්චර ලොකු තොරතුරු හොයාගන්න අමාරු. එයා ඉන්නේ දෙවියන් එක්කම ඉන්න දේවදූතයා. ඇත්තම කිව්වොත් එයා කිව්වේ එයා තමයි හෙවන් එකේ ඉන්න ලෝය නීති අංශේ ඉන්න එක්කෙනා. විශේෂයෙන්ම කිව්වොත් දෙවියන් විනිශ්චයක් දුන්නාම ඒ විනිශ්චය ක්‍රියාත්මක කරන්න එයා හරහා. එයාත් එයාගේ අතේ තමයි තියෙන්නේ ස්වර්ගයට යන කෙනා කවුද, නරකාදීට යන කෙනාද කියන ඒ තොරතුරු තියෙන්නේ එයාගා. එයා තමයි විනිශ්චය ආසනේ ඉන්නේ. විනිශ්චයේ දින තීන්දුව ක්‍රියාත්මක කරන්න ඉන්න අග්‍රදූතයා. එයා අග්‍රදූතය. එතකොට මෙයා ගොඩක් වෙලාවට ඔබ නීති අංශවල ඉන්නවනම්, නීති වැඩ කටයුතු කරනවනම්, ඔබ ලෝය කෙනෙක් නම්, නීතිය ක්‍රියාත්මක කරෙක් නම්, ඔබට බාධා කරදර තියෙනවා, විශේෂයෙන්ම මෙයා උපකාර කරනවා. නීතිය සම්බන්ධව, නීතිය ගැටලු, නීතිය සාධාරණත්වය. ඔබට අසාධාරණ තීන්දුව වලට ලක් වෙලා තියෙනවා. ඔබ නීතිය සාධාරණිෂ්ඨ වුණේ නැත්තම්, ඔබ නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක් නම්, ඔබේ ගැටලු හැමදේටම එයා උපකාර කරනවා. ආකේන්ජල් මෙටාට්‍රෝන්. ඊළඟට මෙයාගේ තියෙන තව රාජකාරිය තමයි, මෙයා තමයි ගේට් කීපර්. මෙයා ගේට් කීපර් කෙනෙක්. අපේ පෘථුවියේ තාරකා දොරටු තියෙනවා. එකක් තමයි 11යි 11 කියන එක. එතකොට මේ තාරකා දොරටු විවෘත වෙන වෙලා, වැහෙන වෙලා පාලනය කරන්නේ මෙයා යටතේ. මීට කලින් කියලා තියෙනවා, ඔබ යමක් ප්‍රාර්ථනා කරාම ප්‍රාර්ථනා කරපු හරියට ඉෂ්ට වෙන්නේ නැහැ. එකක් ඔබ ඉන්න ඕනේ හයි වයිබ්‍රේෂන් එනලක, පීස්ෆුල් එනර්ජි එක. ඊට අමතරව තාරකා දොරටු ඇරෙන වෙලාවක ප්‍රාර්ථනා කරනවා. එතකොට තමයි ඒක ඉෂ්ට වෙන්නේ. තාරකා දොරටු ඇරෙන වෙලාව ගේට්ස් ගොඩක් තියෙනවා, ගේට්ස් වේස්. ඒවා පාලනය කරන්නේ මෙයා යටතේ. මෙයා තමයි ගේට් කීපර්. ඊට අමතරව ඔබ දන්නේ නැතුව ඇති, ඔබ ඉන්නවනම් ආධ්‍යාත්මික ජීවිතේ මේකෙදි සිද්ධ වෙනවා තුන්වෙනි ඇස ඇරීම, ඊළඟට චක්‍ර පද්ධතිය ඇරීම, ඊළඟට කුණ්ඩලිනී ශක්ති පිබිදීම. මේ හැම දෙයක්ම පාලනය තියෙන මෙයාගේ යටතේ. ලයිට් පොඩි ඇක්ටිවේෂන් එකක් මෙයා ගාව තියෙනවා. මෙටාට්‍රෝන් කියුබ් කියලා එකට කියන්නේ, මෙටාට්‍රෝන් කියුබ් නැත්නම් මේකට කියන්නේ මකබස්ටා කියලා. මේක මකබස්ටා එක උපකාර කරනවා රේකි කරද්දි, රේකි ඇඩ්වාන්ස් ලෙවල් කෝස් වලට යද්දි. එතකොට මෙයා මට කිව්වේ මකබස්ට කියන්නේ මකබා අවස්ථාව, DNA ඇක්ටිවේෂන් එකක්, ලයිට් බොඩි ඇක්ටිවේෂන් එකක්, තුන්වෙනි ඇස අවදිවීම, ඔබේ චක්‍ර පද්ධතිය අවදිවීම. මේ හැම දෙයක්ම පාලනය කරන්නේ මෙයාගේ යටතේ. එතකොට මෙයාත් එක්ක කනෙක්ට් වුණාම වෙන ලොකුම දේ තමයි මෙයා කෙලින්ම ඔබේ ක්‍රවුන් චක්‍රය, ක්‍රවුන් කියන්නේ මේ උඩම චක්‍රය එක කෙලින්ම අරිනවා. චක්‍ර පද්ධතිය ඇක්ටිවේට් කරනවා. විශේෂම ක්‍රවුන් චක්‍ර ඇක්ටිවේට් කරන එක මෙයා හරහා වෙනවා. මෙයාට කනෙක් වෙච්ච ගමන්ම වෙන්නේ මෙයා ක්‍රවුන් චක්‍ර ඇක්ටිවේෂන් එක කරනවා. ඒතර ක්‍රවුන් චක්‍ර ඇක්ටිවේෂන් එකෙන් වෙන එක දෙයක් තමයි මෙයා තමයි දෙවියන් එක්ක ඔබ කෙලින්ම සම්බන්ධ කරන්නේ. මේ ක්‍රවුන් චක්‍රයකින් කෙලින්ම සම්බන්ධ කරනවා දෙවියන්ට. ඒ කියන්නේ ඩිරෙක්ට් දෙවියන්ගෙන් පණිවිඩ ඔබට එනවා. ඩිරෙක්ට් දෙවියොත් එක්ක කනෙක් කරන්නේ මෙයා. මොකද මෙයා ඉන්නේ කෙලින්ම දෙවියොත් එක්කමයි. මෙයා ඉන්නේ දෙවියොත් එක්කමයි. එතකොට මෙයා හරහා කරන්නේ විශේෂම එයා කරන දෙයක් තමයි. මේගොල්ලනේ රාජකාරිය ගොඩක් තියෙන එකක් තමයි ක්‍රවුන් චක්‍ර ඇක්ටිවේෂන්. ක්‍රවුන් චක්‍රයක ඇක්ටිවේෂන් කරපු ගමන් ඔයාව කෙලිම දෙවියොත් එක්ක මෙයා සම්බන්ධ කරනවා. මෙයාට ඒ රාජකාරිය විශේෂයෙන් බාර වෙලා තිනවා. ඊට අමතරව අපේ පෘථුවිය තියෙනවා. ඔබ දන්නේ නැති වුණාට අපේ පෘථුවිය අපි ගිය පාර ඉපදිච්ච හැටි, ගියාත්ම හිටපු හැටි, අපිට අපේ අනාගතේ ඉන්න තියෙන රැකියාව, අපි ප්‍රේම සම්බන්ධ, අපිට වෙන සිදුවීම්, ඊළඟට අපිට අනාගතේ වෙන දේවල්, ඒ හැම තොරතුරක්ම අදාළ කරගෙන තියෙන තොරතුරු ගබඩාවක් තියෙනවා. ඒකට අපි කියන්නේ ආකාශික රෙකෝඩ්ස් කියලා.
එතකොට අපි මේ ඔබ දැන් නැත්තම් ටැරෝ රීඩින් හරහා කරලා අනාගතය කියන්නේ අන්න ඒ විදියට. ඒක එක ක්‍රමයක් පාවිච්චි කරන ගුප්තමය ක්‍රමයක් අනාගතයේ තොරතුරු කියන. ඒක අපි කරන්නේ ආකාශික රෙකෝඩ් මේ පෘථුවේ තියෙන ආකාශික තොරතුරු අපි ඇක්ටිව් කරගන්නවා. ඇක්ටිව් කරගන්නවා කරගෙන තමයි මේක කරන්නේ. එතකොට ඇක්ටිව් කරගන්න නම් ඒ අදාළ කෙනාට ඒකට දෙන්න ඕනේ හැකියාව තියෙනවනේ. හැමෝටම ඇක්ටිව් කරන්න බෑ. දැන් මම කලින් දාලා තියෙන මම ඇන්ඩ්‍රොමිඩන් ස්ටාර් සීඩ්ස් එක්කෙනෙක්. මම ස්ටාර් සීඩ්ස් ඇන්ඩ්‍රොමිඩන්. ඇන්ඩ්‍රොමිඩන්ට තියෙනවා එයාගේ ජීනියස් වලම. අපිට පුළුවන් DNA ඇක්ටිවේෂන් එක කරගන්න අපේ තියෙන ආකාශික රෙකෝඩ්ස් රීඩින් කිරීමේ හැකියාව. එතකොට මේ හැකියාව අපිට ලැබිලා තියෙන අපි කලින් හිටපු භාවයේ ඇන්ඩ්‍රොමිඩන් වලින් ආපු ගතිගුණයක්. එතකොට මේ රෙකෝඩ්ස් අපිට ඕන විදිහට බෑ කරගන්න අදාළ කාල සීමාවට ගිහාම. අපි අදාළ පියර වලට ගියාම තමයි ඔටෝමැටිකලි ආකාශික රෙකෝඩ්ස් අප්ඩේට් වෙනවා. මම ඔබට කිව්වා ට්වින් ජර්නි එකේ ඔබට කලින් වීඩියෝ ඔබ දවලපු නැති අය බලන්න ට්වින් ජර්නි එකේ අපේ ආකාශික රෙකෝඩ්ස් එනවා අපිටම විතරක් අදාළ වෙයි. ඒව ඇක්ටිව් කරන්නේ ට්වින් ජර්නි එකේ ඇක්ටිව් වෙනවා. ඒව ඇක්ටිව් කරන්නේ මේ ආකේන්ජල් මෙටාට්‍රෝන් හරහා. එයාට බාරව තමයි තියෙන සේරම ආකාශික රෙකෝඩ්ස් තියෙන එයා හරහා එයා තමයි මේ ආකාශික රෙකෝඩ්ස් අප්ඩේට් කරන්නේ. ඒ අප්ඩේට් කරපුවාම තමයි අපිට පුළුවන් ටැරෝ රීඩින් එකක් කරා අනිත් කෙනාගේ අනාගතේ වෙන්න තියෙන දේවල් හැමදේම නෙමෙයි යම් ප්‍රමාණයක් කියන්න. මොකද අපි කාටත් අනාගතේ වෙන කිසි කෙනෙක්ගේ දේවල් හැමදේම කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. අවශ්‍ය කරන තොරතුරු විතරයි කියන්න දෙන්නේ. හැකියාව දෙන්නේ මෙයා හරහා. ඒ වගේම තමයි ලයිට් වර්ක ජර්නි එකේ දැන් ඔබ දැනගනු ලයිට් වර්කර්ස්ලා කියලා මේ ලෝකෙට ඉන්නවා කට්ටිය. එකක් ලයිට් වර්කර්ස්ලා, ස්ටාර් සීඩ්ස්ලා, බොන්ඩරස්ලා, ඇර්ත් ඒන්ජල්ස්ලා. මෙයාලගේ පොඩි බබා කාලේ චෝසන් බේබීස්. මෙයාල පොඩි බබාල පොඩි බබාලට තියෙනවා වර්ගයක් මේගොල්ලන්ගේ කියන එකක් තමයි ඉන්ඩිගෝ චයිල්, ක්‍රිස්ටල් චයිල්, අනිත් එක රේන්බෝ චයිල්. මම මේක ඉංග්‍රීෂ් වලින් මගේ පේජ් එකේ දාලා තියෙනවා ජර්නි ටු ලයිට්, ජර්නි ටු ලයිට් කියලා මගේ ෆේස්බුක් පේජ් එකක් තියෙනවා. ඔබ ගිහින් බලන්න. එතකොට මේකේ මම ඉංග්‍රීසියෙන් දාලා තිනවා. මම උත්සාහ කරනවා සිංහලෙන් ඒවා වීඩියෝ විදියට හදලා ඒක කියන්න. එතකොට මෙයාලගේ පොඩි බබාලව, ජෝසන් බේබීස් ලව සම්පූර්ණ ආරක්ෂාව දෙන්නේ මෙයා. එයාගේ ආරක්ෂකයා විදියට ක්‍රියා කරන්නේ ආකේන්ජල් මෙටාට්‍රෝන්. එතකොට ඊට අමතරව ඔබේ කුඩා දරුවන්ගේ ආරක්ෂාව, ඔබට කුඩා දරුව මේ කාලේ කුඩා දරුව ආරක්ෂා කරගන්න ඔබ ආඥා කරන්න ඕනේ ආකේන්ජල් මෙටාට්‍රෝන්ට. එයා තමයි කුඩා දරුවන්ගේ ආරක්ෂාව බාරවෙන අග්‍රදූතයා. එතකොට ඔබ ලයිට් වර්ක කෙනෙක් නම් විශේෂයෙන්ම ඔබට ඇරෝ රීඩින් කරන්න අවශ්‍යයි නම් මෙයත් එක්ක කනෙක්ට් වෙන්න ඕන. මෙයා තමයි ආකාශික රෙකෝඩ්ස් අප්ඩේට් කරන්න, ඔබේ DNA ඇක්ටිවේෂන් කරන්න, ඒවා අදාළව බාරවින්නේ. ඒ හැම දෙයක්ම කරන්නේ මෙයා. මෙයා හරහා තමයි ඉතින් මෙයාගේ ඕරා එක පෙන්වන්නේ තද කොළ සහ රෝස පාට ආලෝකයක්. තද කොළ සහ රෝස පාට ආලෝකයක්. එතකොට මෙයාගේ තවත් රාජකාරියක් තියෙනවා. ඔබට හැම වෙලේම නෙගටිව් තෝට්ස් එනවා නම්, නෙගටිව් නම් එන්නේ ඔබට ඍණ සිතුවිලි එනවා නම් එයා ඒකට අග්ගාලා ධන සිතුවිලි බවට පත් කරනවා. එයාට ඒ හැකියාව දෙනවා මෙයාට කනෙක්ට් වුණා. ඊට අමතරව ඔබට ක්‍රවුන් චක්‍රවල මං කිව්ව දෙවියන් එක්ක සම්බන්ධද, ඔබට දෙවියන්ගේ පණිවුඩ එන එකේ ගැටලු තියෙනවා. මෙයා සම්බන්ධ කරනවා. මෙයා කෙලින්ම මෙයා සම්බන්ධ වෙච්ච ගමන් ඔබ දැනගෙන ඔබේ ක්‍රවුන් චක්‍ර ඇක්ටිවේෂන් එකක් වෙනවා. ක්‍රවුන් චක්‍ර ඇක්ටිවේෂන් වෙලා කෙලින්ම දෙවියන් එක සම්බන්ධ කරනවා ඩිරෙක්ට් මැසේජ් එක. විශේෂයෙන් මතක තියාගන්න ඩිවයින් චැනලින් කියන දේවල් එන්න නම් අපි ඩිවයින් එක සම්බන්ධ වෙන්න. ඩිවයින් චැනලින්. ඒතර ඩිවයින් චැනල් කරන්න උදව් කරන කෙනෙක් තමයි මෙයා. ඒත් මෙයා තමයි ක්‍රවුන් චක්‍ර එක කෙලින්ම ඇක්ටිවේට් කරලා ඩිවයින් එක සම්බන්ධ කරන්නේ. ඒකට ආකේන්ජල් මෙටාට්‍රෝන් එක සම්බන්ධ වෙන්න ඕන. එතකොට ඊට අමතරව මෙයාගේ කියුබ් එකේ මෙටාට්‍රෝන් කියුබ් එකෙන් තව කරනවා ඔබ ක්ලෙන්ස් කරනවා, ආරක්ෂාව දෙනවා. විශේෂයෙන්ම නෙගටිව් තෝට් පොසිටිව් බවට පත් කරනවා. විශේෂයෙන්ම ලයිට් බොඩි ඇක්ටිවේෂන් කරනවා. මෙයාගේ ජ්‍යාමිති මේ සුව මේ අදාළ කියුබ් එකේ තියෙන ජ්‍යාමිතික ස්වභාවයක් ඒකෙන් තමයි මේක කරන්නේ. ඊට අමතරව විද්‍යාව හා තාක්ෂණය, කම්පියුටර් ටෙක්නොලොජි, විද්‍යාව හා තාක්ෂණය ඒ අදාළ දේවල් බාරවින්නේ මෙයා. ඔබ විද්‍යාව තාක්ෂණය පැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔබට ගැටලු තියෙනවා නම් ඒ පැත්තේ යම්සි දේවල් දැනගන්න උනායි තොරතුරු දැනගන්න උනා ආකේන්ජල් මෙටාට්‍රෝන්ට තමයි යාඥා කරන්න. එයා තමයි ඒ සම්බන්ධ වේ තොරතුරු විද්‍යාව තාක්ෂණය සම්බන්ධ. එතකොට මෙයා ඔබට ක්ලියර් වොයින්ට් එකෙන් පේනවනම් පිනීමේ හැකියාව තියෙනවනම් මෙයාගේ පිනේ ෆ්ලෑෂස් ලයිට් උයි ලයිට් ගොඩක් එකට ගොඩකට රෝස කොළ එකට මිශ්‍ර වෙච්ච වෙන. ඒ වගේම තමයි මෙයා කනෙක්ට් වුණාම ඔබට දැනගන්න පුළුවන් සුවඳක් කියලා. හරිද? මෙයා කනෙක්ට් වුණාම ගොඩක් ලා ප්‍රදෙන සුවඳ එක ක්‍රවුන් චක්‍ර ඇක්ටිවේෂන් එක වෙනවා. සුවඳක් දැනෙනවා. සුවඳ ගොඩක් ලානියක් ගම්බිරිස් වගේ. ගම්බිරිස් වලට වගේ සැර සුවඳක් එනවා. එහෙම නැත්නම් ඖෂධීය සුවඳක්. එහෙම නැත්නම් ඔබට අමුතු සුවඳක් එනවා. හරියට කුළු බඩුවල සුවඳ වගේ තමයි මේ අමුතු සුවඳක්. ඔබ මිට කලින් විඳලා නැති තිය අමුතු සැර සුවඳක් එනවා. මෙයා ළඟ කනෙක්ට් වුණා. මෙයා කනෙක්ට් වුණා. ඒතර මෙයාගේ පෙනුම එන්නේ රත්තරම් පාට ලොකු
කටු දෙකක් මෙයාගේ තියෙනවා අනිත් එක රෝස පාට. මම මේක දාලා තියෙන පින්තූර සමහර වෙලාවල ඒ පේන විදිහෙන් පින්තූර දාන්න අමාරුයි. රෝස පාට ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. තද කොළ පාට එයාගේ ආලෝකය ලොකු එක එක විදියට පෙනී ඉන්නවා. කියුබ් එකක් අරගෙනත් පෙනී ඉන්නවා එයාගේ කියුබ් එක තියාගෙන. නැත්තම් සාමාන්‍ය විදිහින් පිටරත් පෙනී ඉන්නවා එක එක අවස්ථාවලට එක එක විදියට පෙනී ඉන්නවා. ඒතර මෙයා විශේෂයෙන් කරනවා ලයිට් බොඩි ඇක්ටිවේෂන් DNA ඇක්ටිවේෂන්. ආකාශික රෙකෝඩ්ස් DNA ඇක්ටිවේෂන් ලයිට් බොඩි ඇක්ටිවේෂන් 3rd eye opening ඒවා කරනවා. විශේෂම ක්‍රවුන් චක්‍ර ඇක්ටිවේෂන් ඒ පැත්තින. අතර ලයිට් වර්කර්ස්ලා ඉන්න අයට මෙයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මොකද මෙයා ගාව තමයි තොරතුරු තියෙන්නේ යුනිවර්ස් එකේ විවිධ තොරතුරු අපිට ඕන කරන දේවල්. ඒතකොට මතක තියාගන්න මෙයත් එක්ක සම්බන්ධ වෙද්දී ඒකත් දැනගන්න. මෙයා ඩිරෙක්ට් කරලා එකපාරට ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. හේතුව තමයි මෙයා කෙලින්ම ඉන්න දෙවියන් එක. අපි දෙවියන්ගෙන් තමයි ඉල්ලීමක් විදිහට මම කියන කොහොමද කනෙක් වෙන්නේ කියලා. දෙවියන්ගෙන් තමයි ඉල්ලන්න ඕනේ මෙයාව එවන්න කියලා. සම්බන්ධ කරන්න. මොකද මෙයා සාමාන්‍යයෙන් ආකේන්ජල් මෙටාට්‍රෝන් ඇවිල්ලා කනෙක්ට් වෙන්නේ නැහැ ලේසි. දැන් මට උනත් මම වැඩ කරන්නේ ආකේන්ජල් මයිකල් එක්ක. මට අග්‍රදූතයෝ ගොඩක් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පණිවිඩය වෙනවා. අපිට අවශ්‍ය වෙලාවට තමයි කනෙක්ට් වෙන්නේ. ඒතට ආකේන්ජල් මෙටාට්‍රෝන් තමයි මට ළඟදීම මගේ ටීම් එකේ මාත් එක්ක කනෙක්ට් වෙච්ච කෙනා. කනෙක්ට් උනේ හේතුව මේගොල්ලෝ අපිත් එක්ක හිටියට අපි දන්නේ නැහැ මොන මොන දේවල්ට සම්බන්ධ වෙන. ඒගොල්ලෝ අපිට රිවීල් කරනවා මෙන්න මේ තොරතුරු කියන්න කියලා. ඒතට විශේෂයෙන්ම මේ දවස්වල ටැරෝ රීඩින් වලට උනන්දු වෙනවා. මෙයත් එක කනෙක්ට් වෙන්න ඕන තොරතුරු ලබා ගන්න. ක්‍රවුන් චක්‍ර ඇක්ටිවේෂන් එකට විශේෂම ලයිට් වර්ක කෙනෙක් නම්. ඊට අමතරව මෙයාගෙන් ගන්න පුළුවන් නීතිමය සාධාරණත්වය, අනිත් එක තොරතුරු තාක්ෂණය, ඊට අමතරව දරුවෝ බලා ගන්න එක, ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව මෙයත් එක කනෙක්ට් වෙනවා නම් ඔබ මුලින්ම කනෙක්ට් වෙන්න ඕනේ ආකේන්ජල් මයිකල් එක්ක. මම ඒක කියනවා. ඔබ මුලින්ම සම්බන්ධ වෙන්න ඕනේ ආකේන්ජල් මයිකල්. මිකාල් අග්‍රදූතයා තමයි කෙලින්ම ඕන කෙනෙක් එක්ක සම්බන්ධ වෙන. මෙයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ තමයි ආකේන්ජල් මෙටාට්‍රෝන් එක සම්බන්ධ වෙන්නේ. ආකේන්ජල් මෙටාට්‍රෝන් කෙලින් යල සම්බන්ධ වෙන්නේ නැහැ. එයා ඉන්නේ ආකේන්ජල් මයිකල් එක්කම තමයි එකට වැඩ කරන එක්කෙනා. දෙවියන් එක්කමයි ඉන්නේ. ඒ නිසා එයා හැම වෙලෙම ඇවිල්ලා කනෙක්ට් වෙන්න. එයාට අදාළ තොරතුරුක් තිබුණොත් විතරයි කියන්නේ. ඔබ ඉස්සල්ලාම ඔබ මුලින්ම කවුරුත් එක්ක කනෙක්ට් වෙලා නැත්තම් මුලින්ම ආකේන්ජල් මයිකල්ට කතා කරන්න කල එයාගෙන් උදව් උපකාර ගන්න ඕනේ මේ ආකේන්ජල් මෙටාට්‍රෝන් එක සම්බන්ධයෙන්. එහෙම එයා සම්බන්ධ වෙන්නේ. එතකොට ආකේන්ජල් මෙටාට්‍රෝන්ගේ එයාගේ ට්වින් කෙනෙක් කෙනා යනවා. එයාගේ නම ෂෙකීනා. ෂෙකීනා. මේ දෙන්නම් තමයි ස්ත්‍රී පුරුෂ විදියට වැඩ කටයුතු කරන්නේ එකට. එයාගේ ට්වින් ෂෙකීනා. ෂෙකීනා තමයි එයාගේ ට්වින්. හැම අග්‍රදූතයෙක්ම ට්වින් කෙනෙක් ඉන්නවා. එතකොට ඊට අමතරව ඒක තමයි විශේෂම ඔබට දැනගන්න ඕනේ. ඊට අමතරව එයත් එක්ක කනෙක්ට් වෙන්නේ කොහොමද? ඒක මං කියනවා.